ඕනෑම රටක ජාතික කණ්ඩායමක් නියෝජනය කරන්න ක්‍රීඩකයෙක් අවස්ථාව උදා කරගන්නවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. මොකද ඒ දේ කරන්න දක්ෂතාව වගේම වාසනාවක් ඕන. එහෙම දක්ෂතාව වගේම වාසනාව තිබුණු ක්‍රීඩකයෙක් තමයි ධනුෂ්ක ගුණතිලක කියන්නේ. ගුණතිලක 2010 ශ්‍රී ලංකා 19/5 ලෝක කුසලාන කණ්ඩායමට සෙල්ලම් කරන්නත් සුදුසුකම් ලැබපු දක්ෂයෙක්. කොහොම වුණත් ධනුෂ්කට දක්ෂතාවයේ තිබුණට කැපවීම තිබුණද කියන ප්‍රශ්නය අපිට අහන්න වෙන්නේ අද හුවින්න තැනත් එක්ක. අවුරුදු 32ක් වෙන ධනුෂ්ක මේ වෙද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 8ක එක් දින තරඟ 47කුත් T20 තරඟ 46කුත් සෙල්ලම් කරන්න සමත් වෙලා තියෙනවා. ටෙස්ට් තරඟවල 18ක සාමාන්‍යකුත් T20 තරඟවල ඉනිමුක 16ක සාමාන්‍යකුත් රඳවාගෙන තියෙන ධනුෂ්ක ඒ රටා දෙකේ ඒ තරම් වැඩපෙන්නපු කෙනෙක් නෙවෙයි. හැබැයි එක් දින තරඟවල 35ක සාමාන්‍යයක් එක්ක ශතක දෙකක් එක්ක අර්ධ ශතක 11ක් ලබා ගන්න ධනුෂ්ක සමත් වෙලා තියෙනවා. ඒ නිසා ධනුෂ්ක කියන්නේ එක් දින තරඟවල අසාර්ථක ක්‍රීඩකයෙක් නෙවෙයි. කොහොම වුණත් ධනුෂ්ක පසුගිය කාලේ කරගත්ත දේවල් එක්ක ක්‍රිකට් වලට වැඩි අවධානයක් යොමු කළා නම් මීට වඩා හොඳ ගමනක් යන්න පුළුවන් කෙනෙක් විදිහට තමයි අපි දැක්කේ. ධනුෂ්ක ওই විදිහට විවාදාත්මක ක්‍රීඩා රටාවක් පෙන්වද්දී ධනුෂ්ක එක්ක 19/5 ලෝක කුසලානයේ ක්‍රිකට් පටන් ගත්ත අය දැන් ඉන්න තැන ගැන හිතුවොත් ධනුෂ්කට අපරාධ කියලා හිතෙයි. වර්තමාන එංගලන්ත සීමිත පන්දු අරනායක ජොස් බට්ලර්, හිටපු ටෙස්ට් නායක ජෝ රූට්, වර්තමාන ටෙස්ට් නායක බෙන් ස්ටොක් ධනුෂ්කලෙක්ක 1/19 සෙල්ලම් කළාය. ඉන්දිය කණ්ඩායමේ මායන් අග්‍රවෙල් වගේම ලෝකේෂ් රාහුල් පවා ධනුෂ්කලගේ සමකාලීනියෝ විදිහට තමයි ක්‍රිකට් පිටියට ආවේ. වර්තමාන අයර්ලන්ත නායක ඇන්ඩ්‍රු බෙල්බරෙන් වගේම ආරම්භක ප්‍රතිකරු පෝල් ස්ටර්ලින් 2010 ධනුෂ්ක එක්ක යෝන් ලෝක කුසලානයේ සෙල්ලම් කළාය. පාකිස්තාන කණ්ඩායමේ නායක බාබා අසාම්, බංග්ලාදේශ ටෙස්ට් නායක මොනිමුල් හක්, කොදෙව් ටෙස්ට් නායක ක්‍රෙක් බාත්වයිට් වගේම හිටපු නායක ජේසන් හෝල්ඩ 2010 ධනුෂ්කලෙක්ක 19/5 සෙල්ලම් කළාය. ඔය කීප දෙනෙක් විතරයි. ඔහොම බලද්දි වර්තමානයේ ධනුෂ්කලගේ සමකාලීනියෝ ගොඩක් තමන්ගේ රටවල ජාතික කණ්ඩායම මෙහෙයවපු ක්‍රීඩකයෝ බවට පත් වෙලා. ධනුෂ්ක තාමත් හිතුවක්කාර තරුණෙක් වගේ වගකීමක් නැති හැසිරීමක් තමයි පෙන්වන්නේ. මෙහෙම උනේ ඇයි? කාගේද වරද? ඔයාලටත් අදහසක් තියෙනවද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.